මේ රනිල් වික්‍රමසිංහ මහතර පිසිදෙන දෙපාරක් ලිස්ට් එකකින් ආපු පුද්ගලයෙක් තමයි කෑ ගන්න. මේ වගේම කෑ ගැහුවා මෙතුමා. මේ චින්තනය කියන්නේ මොකද්ද? චින්තනය කියන්නේ පොත් පිංචක්. චින්තනය කියන්නේ අන්න චාල්ස් ඩාවින් තමයි චින්තකයෝ. රුස්වෙල් චින්තකයෝ. මේ මහින්ද දෙවියන් චින්තකයෝ. අර රෙකෝඩ් දාගෙන තාම බලන්න. ඉතින් ඔබතුමාද? ඔබතුමා එහෙම කිව්වා නැද්ද? ඩබ්ලිව්ඩී බණ්ඩාරනායක මහතා එහෙම කිව්වා නැද්ද? එතුමා එහෙම කිව්වා. ඩබ්ලිව්ඩී බණ්ඩාරනායක මහතා කතා කළා මේ පක්ෂය ආරම්භ කළා. ශරියා ලෝ එක ගැන. මේ මට මුස්ලිම් නායකයෙක් කියලා තියෙනවා මහත්තයෝ. නායකයෙක් කවුද නම කියන්නේ? මුස්ලිම් ආෆ්ටර් 5 ටයිම්ස් ප්‍රයර්ස් රිසයිට් 33 ටයිම්ස් සුබහාන අල්ලා. 33 ටයිම් අල්ලා අල්ලා මුද්දලා චාචා 34 ටයිම්ස් 34 ටයිම්ස් විකෘති කරන්න බෑ අල්හම්දුලිල්ලා 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 අම් අල්හම්දුලිල්ලා ඕකේ 34 ටයිම්ස් අල්ලාහු අක්බර් බට් අස්වර් සේ 33 ටයිම්ස් මහින්ද 33 ටයිම්ස් බැසිල් 34 ටයිම්ස් ගෝඨාභය that is why aswar tell in the parliament if any tell these names will enter paradise ඔබතුමා එහෙම කිව්වද නැද්ද කවුද මේ කියලා තියෙන්නේ ඔබ මේ ඔබතුමා කිව්වද කවුද නායකයෙක් කියලා කවුද ඔබතුමා මේ කිව්වද නැද්ද මොනවාද කිව්වද මේ මේක පාර්ලිමේන්තුවේ ඔබතුමා කිව්වද මෙහෙම හැන්සාඩ් එකේ නැද්ද ඒක ඒකෝ එතුමාට පිස්සු නැත්නම් ඔබතුමාට සම්මාංශයට පිස්සු නෑ ඔබතුමාට සම්මාංශයට පිස්සු ඔබතුමාට පිස්සු කියලා අද ලංකාවම දන්නවා පොයින්ට්ලස් කියලා කවුරුත් දන්නවා මොකද මොකද මෙතුමා මෙතුමාගේ ව්‍යාපාරේ දඟල් මෙතුමා මුසම්මිල්ලා ගෙදර ඉඳන් කනවා බොනවා ඊට පස්සේ බකින් මාගල ගෙදර කරගිලා කනවා බොනවා ඒ දේවල් කරගෙන ජන්තන් එල්ලිලා අපි ගෑනු රවට්ටලා ලිලියන් රවට්ටලා කන්නේ බොන්නේ නැහැ හොඳ මහත්තුරු සම්මිල්ලා ගෙදර වයිෆ් රවට්ටලා තමයි කෑවේ ඔහුගෙත් ඒක මගේ මිත්‍රේ මුස්ලිම් දේවස්ථානයකට MSD එක නැතුව යන්න ඔබතුමාට ගහන්න ඉන්නවා මුස්ලිම් ජනතාව ඔබතුමාව ක්‍රෝධයට ලක් වෙලා තියෙන මොකද රිසාන නාෆික්ගේ ජීවිතේ විකුණන් කෑවේ ඔබතුමා ඔබතුමා සවාරි කීයක් ගැහුවද රිසාන නාෆික් තමුන්නාසට බේර ගන්න බැරි වුණා තමුන්නාස ශරියා ලෝය ගැන කතා කළා මම නබි නායකතුමාගේ ශරියා ලෝයයකට ඉත සිතින් ගරු කරනවා සිරසනම ආජා කරනවා මේ එතුමා කිව්වේ මොනවද මම කිව්වේ මගේ හැන්සාඩ් වාර්තාවල ඇති ශරියා නීතිය වැරදි විදිහට යොදා ගන්න එක ගැන මම විවේචනය කළා මිසක් මම කිව්වේ 1988 පෙබ්‍රවාරි 4 වෙනිදා ඉපදුණු රිසාන නාෆික් මුත්තුරුල රැදරිය එතුමියගේ වෙනස් කරලා බර්ත්ඩේ එක 1982 පෙබ්‍රවාරි 4 කියලා දාලා උප්පැන්න සහතික වෙනස් කරලා එතුමියව ඝාතනය කරපු එකට විරුද්ධව මම සටන් කරලා ඒ ශරියා නීතිය වැරදි විදිහට යොදා ගන්න එක ගැන තමයි මම පාර්ලිමේන්තුවේ සටන් කළේ. ඒකට මම ඉම්පීච්මන්ට් එකකුත් ගෙනාවා නෝ කොන්ෆිඩන්ස් මෝෂන් එකක් ඩිලාන් පෙරලා විදේශ රැකියා ඇමතිවරයාට විරුද්ධව මම ගෙනල්ලා මම ඒ දෙක කළා. නමුත් අද ඉන්න මුස්ලිම් නායකයෝ මොනවද කළේ මුස්ලිම් නායකයෝ රිසාන නාෆික්ගේ අම්මට කොන්දක් තිබුණා ඒ රජයෙන් එවපු සල්ලි බාර නොගන්න නමුත් මෙතුමා ළඟදිත් පත්තරය කියලා තිබුණා මෙතුමා ජීවිතේ හැමදාම දුක් වෙන්නේ කලකිරෙන්නේ රිසාන නාෆික්ව බේරගන්න බැරි වුණ එක කියලා ඉතින් අසාර්ථකයි රිසාන නාෆික් කියන්නේ මේ හරිවියම පාසල් ශිෂ්‍යාව හරි ලෝ එක අනුව ඒකේ තියෙනවා ලෝක ළමා කප්කරු ප්‍රඥප්තියට අනුව අවුරුදු 17කට අඩු දරුවෙක්ව ගෙලසින මරණයට පත් කළ නොහැක. ඒක බොහොම පැහැදිලි. ලෝක ළමා කම්කරු ප්‍රඥප්තියට සෞදි අරාබියව අසන් කළා. එතකොට ඒ අනුව මරන්න බෑ. නමුත් මොකද්ද වුනේ? මේ ඇමතිවරු ඇවිල්ලා මොනවද රිසානාගේ බෙල්ල කැපුවට පස්සේ තමුන්නාස්ලාගේ සුදුලින් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවට කියද්දි ඩිලාන් පෙර ඇමතිතුමා කිව්වා අපි සිර දනුවම අත්හිටෙව්වා. අපි රිසාන නාෆික්ව ගෙදර ගෙන දෙනවා කියලා. මේ මුස්ලිම් නායකව වැඩ කරු විදිය. අද මුස්ලිම් නායකයන්ට ජනතාව අතරට යන්නට බෑ. මොකද බැරි මේ පෞගේටිගේ පලස්තීනයේ මුදුබු රහමාන් කිව්වා පලස්තීනයේ මේ තිබුණු උද්ඝෝෂණේ ලිප්ටන් වටරවුමේ මෙතුමාට ගහන්න ලැබුවා මුස්ලිම් තරුණයෝ. කොහෙද? අද මෙතුමා කොහෙද? අද කොහෙද හීනෙන්ද? මෙයා බයිස්කෝප් නටනවා මෙතන. කොයි හීනෙන්ද? තමුන්නාස තමුන්නාසක ලිස්ට් එකම තියෙන තමුන්නාසක පැටිගිරිය. කොහෙද? මේ පුද්ගලයා මං ජනතාවගෙන් අහන්නේ මේ පුද්ගලයා මේ පුද්ගලයා පහුගේටිගේ තමුන්නාසලාගේ මේ වරදාන වරප්‍රසාද ලිස්ට් එකේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඇවිල්ලා එදා රනිල් කිට හොඳ කිව්වා
කිව්වා. ඊට ඉස්සලා ප්‍රේමදාසට හොඳ කිව්වා. ඊට ඊට පස්සේ කිව්වා මහින්ද චින්තනය කියන පොත් පිංචක් මේ මහින්ද ඇවිල්ලා මේ 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 චින්තකෙද්ද ජාස් ඩාවින්ද කියලා රුස්වෙල්ද කියලා ඇහුවා. දැන් කියනවා මහින්ද තරම් ලොකු කෙනෙක් නැහැ ටෝනි ඇබට් අතරතු දුන්නලු. ඉතින් මේ මිනිස්සු ටෝනි ඇබට් විතරයි හරි දේවත් මම කියන්නම්. මම ජනතාවට කියන්නේ මේ අයව ප්‍රතික්ෂේප කරන්න කියලා. මොකද මේ අය කවුරු බලයට ආවත් කඩේ ගිහිල්ලා පස්සෙන් ගිහිල්ලා ලිස්ට් එකෙන් ආපහු පාර්ලිමේන්තුවට එනවා. ඒක නවත්තන්න බෑ. මොකද ඒ ඒ තරමට කඩේ යන්න දත් ගලවන්න මෙතුමාට උපාධියක් තියෙනවා. ඉතින් ඒ ඒ දේ මෙතුමා ඉතිහාසයේ පෙර වැරදි ගැන උසාවියක උනත් පුද්ගලයාගේ පැටිගිරිය වල්නවා. පැටිගිරිය බලද්දි මේ චරිත චතුර මේ චරිත වීරයෝ නෙමෙයිනේ. මේ වන්දි බට්ටයෝ. මේ ඇවිල්ලා ශ්ලෝක ස්තෝත්‍ර ගායනා කරන මේ ප්‍රශංසා කරලා ලිස්ට් එකෙන් එන කට්ටිය. ජනතාව කවදාවත් මෙයට ඡන්දයක් එකක් දීලා නැහැ. එකක් දෙන්නෙත් නැහැ. දෙන්නෙත් නැ මේ ඇයට නිකන් ලිස්ට් එකෙන් ඇවිල්ලා ඒ ලිස්ට් එකේ මන්ත්‍රී ධූරය දුන්න නායකයාට ප්‍රසත්ති ගායනා කරනවා. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා රනිල්ට දොකරන්නේ. ඒ ඒ කාලේ ප්‍රේමදාස මහත්තයාට කරන්න දන්නේ නැහැ. බුදුමා ගරු කරන රනිල් වික්‍රමසිංහ මහත්තයා තම තමුන්නාසේ ලිස්ට් එකේ මන්ත්‍රී ධූරය දුන්නේ. තමුන්නාසේ මම තමුන්නාසේ මෙච්චර වෙලා මෙතුමාටත් කෙරුවේ ඒකයි මිනිහෝ මට MSD එකක් නෑ ඉදා ඉස්සරහට වෙන තියෙන්නේ මිනිහෝ කියන්නේ බා මිනිහෝ කියලා කතා කරන්න බා one shot නෑ සමුන්නාංශයට ගරුත්වයෙන් කතා කරනවා නම් ගරුත්වයෙන් කතා කරන්න one shot මට එකම ඇවිල්ලා බලන්න මඩවලක ඌරෙක්ගේ තත්ත්වෙටපත් වෙන්න අහලා පහල ඌරෙක්ගේ තත්ත්වෙටපත් වෙන්න මම මරාගෙන ගන්නේ සමුන්නාංශේනේ අපි නෙමෙයිනේ නෑ ඌරෙක්ගේ තත්ත්වෙටපත් වෙන්න බා ඌරා මරාගෙන ගන්නේ සමුන්නාංශේනේ අපි ගන්නේ නෑ ඒක සමුන්නාංශේ කවුද දන්නේ නෑ මුස්ලිම් වරුන්ට ඌරුමස් කවන්නටයි හදන්නේ ඒකට ඉඩ දෙන්නේ නෑ සමුන්නාංශේ ලිෆ්ට් එක ළඟද කිව්වේ නැද්ද තමුන්නාස රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ මේ ජනනායක මුස්ලිම් ප්‍රජාවට අහිතරයි කිව්වා නෑ හොඳයි අපි මෙතුමට දෙමු ඔබතුමාගේ අවස්ථාව මවාගෙන ලිප්ටිගේ කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාට සාමාන්‍යයෙන් චතුර මුස්ලිම් ජනතාවට මෙයා හීන දකින්න හිතගෙන දැන් මෙතන හොඳයි අපි රංජිත් මහත්මයා දෙකටනින් ඉන දුරකතන මතුම ඔබතුමාට